ආයුබෝවන්. අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඔබ නින්දට යාමේදී සුදුලුණු බිකක් ඔබගේ කොට්ටයට තබා ගැනීමෙන් අත්විඳිය හැකි ප්‍රතිලාභ ගැනයි. සුදුලුණු ලොව පුරා මුළු තැන් ගෙවල්වල සුලභ ආහාරයක්ව පවතිනවා. ඒ වගේම කුළුපඩුවක් ලෙසත් අත්බෙහෙතක් විදියටත් අවුරුදු ගණනාවක සිට සුදුලුණු භාවිත වෙනවා. සුදුලුණු කියන්නේ බහුකාර්ය අමුද්‍රව්‍යයක් නිසා සුදුලුණු වලින් ඇති ප්‍රයෝජන බොහෝයි. ආහාර රස ගැන්වීම, කෘමිනාශකයක් ලෙස වගේම ඉතිහාසයේ අන්ධ විශ්වාසවල එන වැම්පයර්වරු පළවා හැරීමට පවා සුදුලුණු භාවිත කර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. සුදුලුණු කියන්නේ පෝෂණාත්මක බවින් නිහල ආහාරයක් වන අතර ඒ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමටත් ප්‍රයෝජනවත් වෙනවා. සුදුලුණු ග්‍රෑම් 100ක කැලරි 100ක් වැනි අධික කැලරි ප්‍රමාණයක් අඩංගු වෙනවා. කෙසේ වෙතත් සුදුලුණු කියන්නේ කිසිවෙක් වැඩිපුර පරිභෝජනය කරන ආහාරයක් නොවේ. ඒ නිසා සුදුලුණු පවණක් භාවිත කරලා තමන්ගේ බර වැඩි කර ගැනීම නම් කළ නොහැකි දෙයක්. ඔබගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමට බලපාන සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන් යන දෙකම සුදුලුණු වල අඩංගු වෙනවා. ඒ වගේම සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් වැනි ඛනිජ ලවණ මෙන්ම විටමින් B ආදී විටමින් වර්ග රසකින්ම බහුල ආහාරයක් ලෙස සුදුලුණු හඳුන්වන්න පුළුවන්. ඔබගේ ශරීරයේ පවතින ආසාදන, පරිවෘත්තීය ගැටලු සහ ශ්වසන ගැටලු වලට පිළියමක් ලෙස සුදුලුණු භාවිත කළ හැකි. එමෙන්ම හෘදයට හා රුධිරවාහිනී පද්ධතියට බලපාන ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය සුදුලුණු වල අඩංගු වන නිසා ඒ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පහත දමමින් ශරීරය තුළ රුධිර පීඩනය පාලනය කරනවා. ඒ වගේම අපේ ශරීරයේ රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටත්, අකලට වයසට යාම පාලනය කිරීමටත් සුදුලුණු වලට හැකියාවක් පවතිනවා. සුදුලුණු තුල ප්‍රතිජීවක ඖෂධවලට වඩා හොඳින් විෂබීජ නැසීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා ශරීරයේ දියර සමතුලිතතාවය පවත්වාගෙන යමින් ශරීරයේ පටක ආසාදනවලට විරුද්ධව ක්‍රියා කිරීමට සුදුලුණු වලට පවතින්නේ සුවිශේෂ වූ හැකියාවක්. ඔබගේ ශරීරයේ ඉන්ද්‍රියන්වල සෑම ක්‍රියාවලියක්ම ඉතා හොඳින් පවත්වා ගැනීමට සුදුලුණු වලට පුළුවන්. ඒත් ඇයි මට මගේ කොට්ටේ යටින් සුදුලුණු තියාගැනීම අවශ්‍ය වන්නේ? විශේෂයෙන්ම නිසියාකාර සුවනින්දක් ලබාගත නොහැකි අය වෙනුවෙන් ඉතා අතීතයේ සිටම පාරම්පරික රහසක් ලෙස සුදුලුණු භාවිත කළ බව සඳහන් වෙනවා. නිදාගන්නා කොට්ටේ යටින් සුදුලුණු තබා ගැනීමෙන් ඔබට සුවදායක නින්දක් ලබාගත හැකි. සුදුලුණු වල තිබෙන ගෙන්දගම් සංයෝගයත්, එහි ඇති සුවිශේෂ වූ සුවඳත් නිසා ඇතිවන සමනය කිරීමේ හැකියාව ඔබට සුවදායක නින්දක් ලබා දීමට සමත් වෙනවා. සුදුලුණු වල සුවඳ ඉතා සැරලස මුලදී ඔබට දැනෙන්න පුළුවන්. එහෙත් එය නිතර භාවිතයේදී ඔබට හුරු වේවි. ඔබට නොදැනීම ඔබට සුවපාසු හා සුවදායක නිින්දක් ලැබේවි. දවස පුරාම ඔබගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හා රාත්‍රියේදී ඊළඟ දිනය සඳහා ඔබව නැවත සූදානම් කිරීමට සුදුලුණු වලට හැකියාවක් පවතිනවා. සුදුලුණු වලින් ශරීරයට ඇති ප්‍රයෝජන හා සුවපාසුව ඔබටම අත්විඳිය හැකි තවත් ක්‍රමයක් තමයි සුදුලුණු වලින් සාදා ගන්නා ස්වභාවික පානය. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ කිරි වීදුරුවක්, මීපැණි තේ හැන්දක් හා අමරාගත් සුදුලුණු බික් එකක් පමණයි. ඒ සඳහා පළමුවෙන්ම අමරාගත් සුදුලුණු කිරි සමග මිශ්‍ර කර සාස්පානක දමා විනාඩි 3ක් පමණ නටනතුරු රත් කරගන්න. ලිපෙන් බා නිවාගත් පසු එයට මීපැණි එක්කොට පානය කරන්න. මෙයින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඔබ නිදා ගැනීමට විනාඩි 30කට පමණ පෙර මෙය පානය කළ යුතු වෙනවා. ඉතා හොඳ කුළුබඩුවක් ලෙස හා ඔබගේ සෞඛ්‍යයට සහායකයෙකු ලෙසද ඔබගේ නින්දාශ්‍රිත ගැටලු සමනය කිරීමටද සුදුලුණු වලට හැකියාවක් පවතිනවා. ඒ වගේම සුදුලුණු වලින් ලැබිය හැකි ප්‍රතිලාභ තවත් බොහෝයි. මෙවැනිම තවත් ඔබට ප්‍රයෝජනවත් වීඩියෝකින් නැවත හමුවෙමු.